අපේ රාජකාරියට බාධා කරන්න එපා. මොකද අද ලෝකේ අර කිව්ව විදියට ජීවත් වෙන නම් මිනිස්සුන්ට සල්ලි ගොඩක් තියෙනවා. මං සල්ලි ගත්තේ නෑ යකෝ. උඹලා දෙන්නගේ නැකත හොඳයි. ඔයා නම් ඉන්න රෙදි එකින් එක ගැලෙව්වාම පේන දේ තියෙනවනේ. ඔයා මේ දවස්වල ඇමති කෙනෙක් සම්බන්ධයෙන් ලියන විශේෂ ලිපියට අදාළ තොරතුරු සහ ඒ ලියපු දේවල් ටික මගේ අතට දෙන්න. ඒත් මට හිතෙනවා රාගි හිම හිතර වැඩි කියලා. මහත්තයෝ මං දමයන්ති සිල්වා. පරට්ටි ඉන්නේ බරුව. මට මේ සිස්ටම් එක ඇතුලේ උමුතු වීම තහනම්. මම නිලක්ෂ දිසානායක අපේ ඩ්‍රාමා ප්‍රොඩක්ෂන් එකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට මම වැඩ කරනවා. එතකොට අද දවසේ අපි එක සූදානම් වෙමින් තමයි ඉන්නේ. අපේ කතාව ගැන කතා කරොත් ඒ කියන්නේ උමුතු වීම තහනම් කියන ඩ්‍රාමා ගැන පොඩ්ඩක් කතා කරොත් 71 89 2019 වගේ කාල පරාසයන් තුළදී ලංකාව තුළ විශේෂයෙන් විශාල ඛේදවාශක වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් අපේ අතුරුදහන් වීම සිද්ධ වුණා. විශේෂයෙන් අපේ ඩ්‍රාමා එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ අතුරුදහන් වීම හා සම්බන්ධ කතාවක්. මම රචනා කරන්නේ 4 වෙනි වසර විද්‍යාර්ථීන්ගේ අධ්‍යන කාර්යයක් වෙනවා. ඇත්තටම මේ නාට්‍යයක් කරන්න උවමනාවක් තියෙනවා එක්සෑම් එකකට. නමුත් අපි කණ්ඩායමක් විදිහට සාකච්ඡා කළා මොකක්ද අපි මේ වෙලාවේ ලංකාවේ විශ්වවිද්‍යාලයක් ඇතුලේ නාට්‍ය හරම් කලාව ආධාරණ විද්‍යාර්ථීන් විදිහට නාට්‍ය හරම් කලාවත් එක්ක වැඩ කරන මිනිස්සු ටිකක් විදිහට අපි මොකක්ද කරන නාට්‍ය කියන ඉතින් එතන ඒ සාකච්ඡාවේ ඇති වෙන ප්‍රතිපලයක් විදිහට තමයි අපි ස්වතන්ත්‍ර නාට්‍ය රචනාවකට යනවා කියන එක කණ්ඩායමක් විදිහට සාකච්ඡා කරන්න. මේ තීරණය අනුව අපි තීරණය කරනවා මේ ස්වතන්ත්‍රයකට යන්න. ඉතින් මම පිටපත් රචකයා විදිහට එතනදී කණ්ඩායමත් එක්ක වැඩ කරන්න එකඟ වෙලා අපි නිර්මාණය කරන අපි නිෂ්පාදනය කරන නාට්‍ය පිටපත තමයි උමුතු වීම තහනම් කියන්නේ. මනුෂ්‍ය සම්බන්ධතා කොහොමද පවත්වාගෙන යන්නේ ඒ හැම දෙයක්ම මේ නාට්‍ය ක්‍රීඩක